මේ ගින්න නිසාවෙන්න නිවාස 50කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානියට පත් වෙලා තිබෙනවා කියලා කියද්දී ඒත් එක්කම ජීවිත හානි පිළිබඳව කිසිවක් වාර්තා වන්නේ නැහැ. කොහොම නමුත් දැන් මේ මොහොතේදී මේ ගින්න ඇති වූ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව අප උදෑසනින්ම පත්තරෙන් හොයා බලන සූදානම් වෙනවා. අපගේ චන්දන පුස්සවිල මේ මොහොතේ රැඳී සිටින මේ ස්ථානයේ අපි සූදානම් උදෑසනම චන්දනව සම්බන්ධ කරගන්නට. චන්දන, අපට කියන්න දැන් කොහොමද ওই ප්‍රදේශයේ තත්ත්වය කියලා? ඔව් චන්දන, ඇත්තටම සුන් බුන් ගොඩක් පමණයි ඉතිරි වෙලා තියෙන. සම්පූර්ණයෙන්ම දැවි අලු වී ගොස් තිබෙනවා. මේ කච්චු මාවත්තේ නිවාස සියල්ල, මේ පැල්පත් නිවාස සියල්ල අලු වී ගොස් හමාරයි. ඉතින් චන්දන, ඔබ සඳහන් කර විදිහට මේ දේපල හානි වුණත් කිසිදු ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. ඒකයි අපට කිව යුතු කාරණාව වන්නේ. මොකද ඒ ජනතාව කෙසේ හෝ තමන්ගේ දිවි ගලවා ගැනීමට, කුඩා ළමුන් බේරා ගැනීමට, ඒ වයසක උදවිය බේරා ගැනීමට, සියල්ල බේරා ගැනීමට කටයුතු කළ තිබෙන. කොහොමද චන්දන, ඔවුන්ට ඇඳිවත් පමණයි ඉතිරි වෙලා තිබේ. අද උදේ පාසල් වලට යන්න ඉන්න ඇති කුඩා දූල පුතාලගේ සියල්ල පොත්පත්, සියල්ල පොත් බෑග් එක සියල්ල විනාශ වෙලා, ලුණු පොල් කට්ටේ ඉඳන් සියල්ල විනාශ වී හමාරයි චන්දන. ඉතින් ඔබ මේ දකින්නේ ඒ දර්ශනයි. ඊයේ රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නෙන් තමයි මේ සියල්ල අලු වී ගොස් තිබෙන්නේ. මීට පෙර චන්දන මේ ප්‍රදේශයේ ජනතාව සඳහන් කර අවස්ථා තුනකදී මෙවැනි ගිනි ගැනීම් වලට මේ ප්‍රදේශය භාජනය වෙලා තියෙන. කෙසේ හෝ එය පාලනය කිරීමට, බැඩ පැවැත්වීමට මේ නිවාසවල සිටින ජනතාව කටයුතු කළද. නමුත් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පාලනය කිරීමට, නිවා දැමීමට වෙහෙස මහන්සි වුණත් එය සාර්ථක වූයේ නැහැ. ගිනිනිවීම මේකක, ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකය, සියල්ල මේ අවට ප්‍රදේශවාසීන් ඒ ගින්න නිවා දැමීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. ඉතින් චන්දන, නිවාස සියල්ල දැවි අලු වී හමාර වෙච්ච මොහොතේ ඉතින් ඊ රාත්‍රියේ ජනාධිපතිතුමන් ලබා දුන් උපදෙස් පත, කොළඹ දිසාපතිතුමන් ප්‍රදීප් යසරත්න මහතා මේ ස්ථානයට පැමිණ කඩිනමින් මේ ජනතාවට සහන ලබා දෙන ලෙස උපදෙස් ලබා දුන්නා. අපි එතුමනුත් තව ටික වේලාවකින් මොනවද මේ ජනතාවට කුමන ප්‍රදේශවල ස්ථානගත කර තිබෙන්නේ යන්න පිළිබඳව සොයා බැලීමට, කතා කිරීමට සූදානම්. ඉතින් මේ ඉන්නේ චන්දන, මේ ඔබ දකින්නේ මේ නිවාසවල සිටි ජනතාව. මේ ජනතාව තවමත් ඉන්නව තමන්ගේ නිවස අලු වී දැවි ගියා, තමන්ට මේ මොහොතේ සහන ලබා දෙන තුරු ලබා දීලා තිනවා. නමුත් මේ ජනතාව කොහොමද යන්නේ තමන් ඉඳපු තැන, තමන්ගේ නිවස, තමන් හරි හම්බ කරගත්තු දේවල් මේ විදිහට දැවි ගියා. ඒ නිසා ඒ ජනතාව තමන්ගේ දෝසුසුන් මැද්දේ මේ ස්ථානයේ රැඳී සිටිනවා. මේ ප්‍රදේශයේ මොකද රජ රසපරීක්ෂකතුමන් පැමිණිය යුතුයි. එතුමන්ගේ පරීක්ෂණයෙන් පස්සේ තමයි ගින්නට හේතු අනාවරණය. ඒ නිසා තමයි පොලිස්ල දහන්නේ යුද හමුදා සෙබළු මේ ස්ථානගත කළ තිබෙන්නේ. ඒ නිසා චන්දන, තවම ගින්නට හේතු අනාවරණය වෙලා නැහැ. ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන. ඉතින් චන්දන, දැනට තත්ත්වය මෙයයි. සියල්ල දැවි අලු වී ගොස් හමාරයි. ඉතින් මේ ජනතාවට සහන සැලසීමේ කටයුතු ආරම්භ කර තිබෙන ස්වර්ණවාහිනිය නිරන්තරයෙන් මෙවැනි අවස්ථාවන්හිදී පහුගිය කාලේ ඔබ දන්නවා ඇති ජනතාවට යම් පීඩාවකට පත් වුණා නම් නාලිකා ප්‍රධානී රංගන සිල්වා මහතාගේ උපදෙස් මත අපි යම් අවස්ථාවන්හිදී අවශ්‍ය ජනතාවට කඩිනමින් සහනස ලබා දීමට ඔවුන්ට අප ස්වර්ණවාහිනී වගකීතු මාධ්‍ය ආයතනක් විදිහට කුමක්ද කළ යුත්තේ යන වග පිළිබඳව සොයා බලා කටයුතු කළා. ඉතින් අපි මේ මොහොතේ මේ අපේ රටේ ජනතාව අමතක කරන්නේ, ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු නම් අපි අනිවාර්යයෙන්ම සොයා බලා ඒ අදාළ බලධාරීන් සමග එක්ව කටයුතු කරන. ඉතින් චන්දන, දැනට තත්ත්වය මෙයයි. මේ ගින්න සම්බන්ධයෙන් තවත් තොරතුරු ලැබුණොත් මොකක්ද හේතුව යන වග පිළිබඳව සොයා බලා අපි තොරතුරු වාර්තා කරන්න සූදානම්. බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නට. හොඳයි චන්දන, බොහොම ස්තුතියි. තොරතුරු උදෑසනම අපට වාර්තා කළාට. දැන් ඔබ සඳහන් කළා දිස්ත්‍රික් ලේකම්වරයා මේ සවුවට පැමිණීමට නිමිතයි කියලා. අප දැනගන්න කැමති සැබවීම දැන් මේ ආකාරයෙන් අගතියට පත්වන මේ නිවාස 50කට අධික ප්‍රමාණයක් විනාශ වෙනවා. මේ හරහා අගතියට පත්වන පාර්ශ්වයන්ට මොන වගේ සහන කඩිනමින් සැලසීමට කටයුතු කරනවාද කියලා.